මේ වැදගක් පාඩම් බලන්න දැන්ම ීප ඩකේशන් YouTube නාිකව සබස්්‍රයික් කරන්න අලුතෙත් චනලේ එකතුවෙන පාඩම් මාලා තැන ගන්න බෙල්පත්නකොබල තියාගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකුම් อนන් onlineයින් පාසල DP केशන් යාදම දරුණ සස් පෙළ ජයිුපදධති තාක්ෂන වේදේ දහ නවනඒ එකත ඒකඇත්ත එකකයි දරුණු ැරැඳලෙන්නේ මේ දහනවන ඒකේ දෙවන කොට සයිතාවමත් සාචාරන අවසන් ඒ එකකේ සස් පෙළ ජයිපදධති තාක්ෂණේදේ විශේධාරාවවතු දරුණ මේ යවත් කාලන විශනි දේශේ දස් දහත වසරේදී. හිදිී පාඩම් මේක දොස්සෙල වේීට පාඩම් ඒක කොළහකුත්. දහතුන්ගන ස්වේණීට පාඩම් ඒක අටකුත් පිළර මේ ජයිපදධෙති තාක්ෂණේ විශේණ දේශය සදහ. ඒේදරාව සඳහහා පාඩම් ඒක දහ නවයක් සම්පූර්යෙන්ම දෙදස් දහත වර්ශේෂියට ක්‍රියාත්මකයි දරුණේ අපි මේ පාඩම් මේක දහටක් සිද්ධාන්තකොට සම්පූර්ණ අසන් කරල දහ නවන පාඩම් මේකය ආරම්ම කරතිනය දහනව පාඩම් එකකගේ දෙවුණන කොට සයි දරෝුණය අපි සාකච්ඡා කරු ලබන්නේ මේ ව්‍යාපර සංවර්ධනය සහ ව්‍යාපාර කටයවු සදවශය මෙවලන් පිළිබඳව කතා කරන්නේ ඒ ඇයටති දරුණේ මේ ව්‍යාපර කළමනා කරුණේ පිළිබඳ කතා කර ර ක්‍රියාවලි අප විශේෂයෙන්ම යෙදවම් නිමවුම් බව්ට පත්කිරීමේ ක්‍රියාවලිය අයි විදියට ඉදරුණේ මේ කළමනා කරන ක්‍රියාවල අපි සරලෝම අර්ථ දැක්වී යෙදවුම් නිමවුම් බව්ට පත් කරන ක්‍රියාවලිය කළමනා කරන ක්‍රියාවලිය ප්‍රධාන අදිී හරකින් කරන හරක් අයටටතේ සාකච්ඡාරන බන දරුණ විශෂයෙන්ම සැලසුම් කරනේ ඒවගේම සංවිධානය මෙහේවීම සහ පාලනය කියන මේ ක්‍රමේද ක්‍රියාවලි හතරකින් අපි සාකච්ඡා කරලමන යටතිි සැලසුම් කරනය සහ සංවිධානයනන් සංවිධාන කරනය කෙන ක්‍රියාවල පිබඳව දේරග වශයෙන් සාකච්චා කල අවසන් කලතියන දරුණ අපි බලාපොරොත්තුවන මේ කොටසේද ඉතිරි කොටත් සාකච්චා කරන මෙ හිසා පාලනි කනනි කොටස් හහිට අදාල මේ පාඩම් කොටස් ඒකකේ. දෙවන කොටසට අදාලනකොත් කොටත් සාකච්ඡා කරන්නයි බලාපොරොත්තුව හොඳයි දරුණ අපි බලමු මේ කළමනා කරන ක්‍රියාවලගැ ප සාකච්චා කරනු ලැබව දේරක වශයෙන්. ෙදවුම් මෙම ුම් බව් පත් කරන ක්‍රියාවලී විදිහයට අයි මේ අප කලවනා කරන ක්‍රියාවලේ හැදන්වේ දරුවුණේ සැලසුම් කරන සංවිධාන කරනය තැන් සංවිධානය පිළිබඳු සාකච්ඡා කර දැන් අපි සාකච්ඡා කරන මේ කලවනා කරන ප්‍රියාවලේ තුංගන පියවර විදිහයටට තුංගන අවස්ථා විදියට දරුවුණේ මෙහේවීම සම්බන්ධයෙන් කතා කරන්න තන් ලීඩින් කිය ලත්කන දරුවුණය මෙහවීම ගැනයි සාකච්ඡා කරන්න බලාපොරොත්තුවන් මෙහිවි විදියට අදහස් කරන්න දරුවුණේ මේ ආයතනයක අරමුණු මුදුන් පමණවා ගැනීම ශක්ෂාත් කර ගැනීම නතන් අරමුණු ලඟාකර ගැනීම සොදහාමී ආයතනයේ මානව සම්පත හිමන් රෝස් එක. මානව සම්පත්තා අනෙකුත් සම්පත් කෙරෙහි මග පෙන්වීම සහ පෙළඹවීමයි දරුවනි. මෙහවීම. න අපිට මේ ලීඩිම් කියනව දරුණණේ ඇත්තන් අපි. ලීඩ ශිප් එක ලබා දෙනවා නායකක්තේ ලබාදීමක් මෙහේවීමක්. මෙහේවීමක් සිදුකරනවා දරුවනි. සංවිධාන මට්ටම් මොල අ දාළ කළමනාකරුවන් සහ. අදාළ සංවිධාන මට්ටම්මොල ඉන්න මෙහේවන්නන්න එත්ත නායකින් විසින් ලීඩ ශිප් එකක් නායකක්වයක් ලබා දිෙනවා මේ ක්‍රියාවලියේ ආයතනයක මේ අරමුණු මුදුන් පමණවා ගැනීම ශක්ෂාත් කර ගැනීම සඳහා ආයතනයක තියෙන මානව සම්පත් සහ අනෙකුත් සම්පත් දරුවනේ අපි. මග පින්වීම කෙරෙහි පෙළඹවීමක් සිදුකරනවා මේ නායකින් මගින් ලීඩ හිිප් එකක්. නායකත්වයක් ලබා දිනවා කළමනාකරුවන් විසින්. අපි මේ කළමනා කරන දූරාාවලියක සංවිධාන මට්ටම් ගැත් බලාපොරොත්වයනතා කරන්න දරුවනේ. විද කළමනා කර මටම් මේ ඉහලෙළ කළමනා කරන්න වෘතතියන්ගේ දැන් කොෝමඳ මේ දරාවලි ගලායම සිදුවනනාකාරය පිරිිබඳවත් අපි බලාපොත්තයෙනවා ඔබත් එක්ක සාකච්ා කරන්න. එහෙමනං බලන්න දුවපුති. අපිට ප්‍රධාන වශයෙන් සඳහන් කරන්න පුළුවන් දරුවනේ මෙහෙ වීවනැත්තං ලීඩින් යටතේ මෙහි විමිද්‍යාපය අදහස් කරන්නේ. යම් කිසි ආයතනයක සේවායතනයක ව්‍යාපාරයකඒ ව්‍යාපාරයේ මේ ප්‍රකාසිත අරමුණු ශාක්ෂාත් කර ගැනීම සඳහා ඉටු කර ගැනීම සඳහා මේ ආයතනය තුළ ව්‍යාපාරයේ තුළ මානෝ සම්පත්හා. අනෙකුත් සම්පත් දරුවනේ සම්පත් කෙරහි බිබන්ඩ ආයතන මානෝ සම්පත්තා අනෙකුත් සම්පත් කෙරහි සිදුකනු ලබන මග පෙන්වීම හා පෙළ පළබවීමේ ක්‍රයාවලියයි දරුණේ මෙහි විමියන්ෙන් අදහස් කරන්න එමන මෙහිවීමල සදහස් කරන්නේ ආයතනයක අරමුණු ළඟා කරගැනීම සඳහා මේ ආයතනයේ මානෝ සම්පත්හා අනෙකුත් සම්පත් කෙරෙහි මඟ පින්වීමහා පෙළඹවීමයි දරුවනේ එත්තම් මෙහහිවීම අතතීමේ කළමනා කරන ක්‍රියාවලි තුංවන කාරණාවිදියට පිට පෙන්වා දෙන්න පුළොහන්වෙන්න ආයතනක හොඳ සැලසුමක් ෑන් එකක් ආයතනික සැලස්ම ආයතනයක හොඳ සැලසුමක් පලෑන් එකක් හා සංවිධානයක් තිබුණත් දරුවන ඔගනයිේෂන් එකක් ඔගනයිසින් පලෑනම් දෙකමඉතා මැනවින් තිබුණත් ප්‍රසස්ත මෙහේවීමක් නොමැතිව දරුවනේ මේ අරමුණු ළඟාකරගැනීම සිදු කලනො හැකි වෙන ආයතනයක මනා සැලැස්මක් පෑන් එකක් වගේ සංවිධානයක් සංවිධානකරනයයක් හො ෝගනයිසේෂන් එකක් ඕගනයිස එකක් තිබුණත් නිසිආකාර මෙහේවීමක් සිදු නොවනොහොත් මේ අරමුණු ශාක්ෂාත් කර ගැනීම සඳහා මානව සම්පත්තා අනෙකුත් සම්පත්දරුවන අපි කලින් මේ අර්ථදැක්වීම නිර්වචනය සිදුකරපු ආකාරයට ඒවා කෙරෙහි මඟ පෙන්වීමක් බවීමක් සිදුවීමක් නිසියාකාරෝ සිදු නොවනොහොත් මේ අරමුණු සාක්ෂාත් කරගැනීම ක්‍රියාවලිය සාර්ථකෝ සිදු කරගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉම් ඒ තරම් වැදගත් කාරණාවක් විදියට කළමනා කරණ ක්‍රියාවලිය තුංගන අවස්ථාව විදියට අපිට මේ ලඩිින් නැත්තම් හේවීම සඳහන් කරන්න පුළුවන් දරු. එමනං ආයතනික හොඳ සැලස්මක් වගේ සංවිධානයක් තිබුණද මේ ප්‍රසස්ත මෙහේවීමක් නොමැතිවදරුවනේ ආයතනික අරමුණු ළඟාකරගැනීම නැත්තම් ඉටු කරගැනීමට හැකියාවක් ලැබෙෙනනය මේ ලීඩශිප් නායකත්වයක් අවශය නොදරුවන ආයතනික විවිධ අම්ස සඳහා මනා මෙහේවීමක් නායකත් අයක් නැත්තම් පෙළඹවීමක් තුළින් තමයි ඒ ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ාව ලැබින් බාණ්ඩ හා සේවා සැපීම සඳහා මේ කටයුතු බාණ්ඩ හා සේවාන ස්පාදනය සඳහා මානෝ සම්පත සහ අකුත් සම්පත් පෙළඹවීම නැත්තන් දරුවනේ අපි ඒ සඳහා මගපෙන්වීමක් යොමුකිරීමක් සිදු කළ යුතු වෙනවා අරමුණු සාක්ෂාත් කර ගැනීමට නිබරදි ඒ ක්‍රියාවලිය සිදුවිය යුතුයි. ශේෂයෙන් මෙය සවඳහන් කර න්නොන් කාරණාවක්. හමනං බලන්න මේ සාර්ථක ලීඩිින් එකක් මෙහෙවීමක් සඳහා අවශ්‍යනවා දරුවනේ ලීඩශිප් එක නායකත්තය වශ්‍යි වෙනවා. කොමිනිකේෂන් සංනිවේධනය අවශ්‍යයනවා දරුවුණේ මේ ආයතනයේ විවිධ අම්ස අතරව අපි දන්නවා සෙක්ෂන් තියනෙන දිිපර්ට්මන්් යන දෙපාතමේද දනවා. මිනි මේවා අතරමේ ඉතා මනා සම්බන්ධතාවයක් කෝඩිනේටින් එක කෝඩිනේට් කරගන්න. ආහිතනයක් තුළ විවිධ මට්ටම්වල සිට මේ හයිරාකිකේ කළමනා කරන දෝරාවලින් ඳං. විවිධ කළමනා කරන මට්ටම් අතර දරුවනේ අපි දන්නව මේ මැනෙර්්මෙන්ට් ෙවල්ලුල ඉඳලා ඉතා හොඳ සංනිවීධනයක් පවත්වා ගතයුතු වෙනවා. ඒ ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී. මනාලෙස නිසියයුරින් සංනිවේදනය සිතුයි දරුවන. කළමනාකරුවන් සහනිෙකොත් සේවකයන් අතර. මේ නි්ාන ක්‍රියාවලි සේවකයන් අතර ඒ වගේම සැපයුම්කරුවන් ඒ වගේම පාරිබෝගික් අන්දරුවේ නේද සැපයුම්කරුවන් අමුද්‍රාවය සැපයුම්කරුවන් ඩීලස්ලා. අපි දන්නවා බයස්ලා පනායිනේ සක් නක් සිදුවෙන්නේ. නෙදරුණේ මෙන්න මේ විවිධ මට්ටම් අතර මනා ස්‍යිවේදනයක් පවත්වාගැනීම නිවැරදි සන්නිවේදනය මේ ව්‍යාපාර කළමනා කරන ක්‍රියාවලියේ, ඉතාමත්ම වැදගත් පේවරක් විදිට සඳහන් කරන්න පුළුවන් දරුවන් සංනිවදනය. ඒවගේම අභිපේරණය නැත්තා මෝටිවේෂක වැැදගත්වෙනවා. සේවක අභිපේරණය කියනික දරුණේ ආයතනක මේ පලදායිතාවය ඉහල දැමීම සොඳහා හේතුවන කාරණයක් බවට පත්වෙනවා. විශේෂයෙන් අපි දන්නවා දැන් ගුවන්්‍යානා නිර්මාණය කල්ලා අලුත් ැඩියා කටිකුතු කරන සමාගමකහ. ඒ ගුවන්යානා නඩත්තු කටයුතු කරන අලුත් වැඩිය කටයුතු කරන සේවකෙන්ට අවශ්‍ය කරන සුභසාධන පහසකම් සපයාදීලා ඔවුන් අභිපේරණය කිරීමට කටයුතු කිරීමෙන් මෝටිවේට් කිරීමෙන් ඔවුන් වැඩිවැඩුවියෙන් මේ ගුවන්යානා නිෂ්පාදන කටයුතු ඒවාගේ මේ හිතාදා අළුත් වැඩියා කටයුතු ඉතා කාර්යක්ෂිමහා පළදා එලෙස සිදු කිරීමෙන් ඒ සමාගමට හැකිවනවා වැඩි වැඩියෙන් ගුවන්නයානා ගුවන් ගත කිරීමට අවස්ථාව ලබාගඩ හිමිියවෙනුවම. සේව අභිපේරණය තුළින් එහෙමනම් මේ සාර්ථක මෙහෙවීමක් සොඳහා ලීඩශිප් එක කොමිනිිකේෂන් එක සහ මෝටිවේෂන් එක ඉතාමත්ම වැදගත්වෙනවා. මෙන්න දරුවනේ සාර්ථක මෙහෙවීමක් සොඳහා වැදගත් කන්න කාරණාතුනක් තමයි නායකත්තේ දරුවුණ ලීඩශිප් එක නායකත්වය ලබාදීම මානව සම්පත්තා අනෙකොත් සම්පත්මී අවසන් අරමුණු කරා ළඟා කරගැනීමට පෙළඹවීම. සහ ඒ සොඳහාම මේවීම කියන කාරිභාරයේදී කළමනා කරන ක්‍රියාවලි තුංගන අධියර පියවර විදිහයට දරුවනේ. එහෙමනං මේ සාර්ථක මෙහෙවීමක් සඳහා වැදගත්කාරණා තුනක් විදිහට මේ බලන්න ලීඩශිප් එක නායකත්වය මනා සනිිවේදනය සහ අභිපේරණය වැදගත්වෙනවා. මෙන්න සාර්ථක මෙහෙවීමක් සදාප ගතමාද රජ න ප්‍රශ්නක භාගති කෙ හන් ල ර්ථක කළමනා කරන ක්‍රියාවලී සාර්ථක මිහේවීම සඳහා වැදගත් කාරණා තුනක් නැත්තක් ස අවත්තා තුනක් වැදගත් කාරනා තුනක් සදහනරන් ක ොත් සාර්ථක මහිවීමක් සදා නායකත්වේ සනිවේදනය සහ අभිපේරණය මෝටිවේ සේවක අිපේරණය ය මර්තනයක මනාලෙස සිදුවෙන නම් සේවකයන්ගේ සවබ සාධන කටයුතු හැ. වැට වර්දන මෙවැනි දේවල් සඳහා නායකින් කටයුතු කරනුවනං සේවකයන් සේවකයන් අභිපේරණී වන පරිදි ඒ ආයතන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහ සේවකයන්ගේ සේවේ ඒ පළදාගිලෙස කාර්යක්ෂම යොදාගැනීමෙන් ආයතනි කරමුණ ලළඟාකාර ගැනීම නක්තං සබරගැනීම සඳහා කටයුතු පහස්වන් මදිය අත් රීමට හැකියාවක් ලැබෙනෝ මෙ සේවක අභිපේරණය තුළින් එන නායකන් කළමනාකරුවන් මේ ලීඩ ිප් එකක් දෙන්නඕනි නායකත්්‍යය දෙන්න ඕනි. වගේ මනා ස්‍යවේදනය පවත්තා ගත තුනවා මේ කටයුතු අරද සහ ස්‍යවේදනය වගේම දරුවනි අභි පේරණයත් බැදගත්ෙනවා සාර්ථක මිහෙවීමක් සඳහහොඳයි දරුවුණනි පිදිරීටියෝ මෙෙන ලීඩ ශිප් එක නායකත්වය කියන්නේ නායකෙක් කියනි බලන්නකු දරුවන්න ලීඩ කෙනෙක් කියන පුද්ගලයා මේ නායකත්ව ගතිලක්ෂණ විධාකාර වූ නායකත්ව ගතිලක්‍ෂණ තියනොදරුවනි මානුෂීය මනේද විධ විදිහයට අපි මේ නායකත්තය ගැන අපිට මේ කතා කරනකොට විශේෂෙන්ම මේ විධ මේ නායකත්ව කුසලතා මේ නායකයන් සතු සුවිශේෂිද ලක්ෂණ ගුණාංග විවිධ ස්රූපගන්නවා දරුවුණේ එතකොට අපි විශේෂෙන්ම වැදගත් කරණාව විතරක් මෙතදම මතු කල්ල ගත්තො නායකය කියන්නේ තවත් පිරිසකට හෝ කණ්ඩායමකට ටීම් එකට බලපෑමක් කරන්න පොළුහං පුද්ගලයෙක් දරුවනේ. පුද්ගලයා ඒ ටීම් එක නැත්තන්ගේ පිරිස සෑමිට මුහ නායකෙකු ලෙස පිළිගතයුතු ඉදරෝුණි අන්න බලන් නායකයෙකු නැත්තං ලීඩ කෙනෙක් කියන්නේ කණ්ඩායමකට නැත්තම් පිරිසකට නායකත්තේ දෙන කෙනෙක් පිරිසකට හෝ කණඩායමකට ඔහුට බලපෑම් කරන්න පුොළුවන් බලපෑම් කළේ හැකි පුද්ගලයෙක් වෙනවා පුතේ ඒ වගේම ඔහු ටීම් කර නැත්තන්ගේ කණඩායමට නැත්තන්ගේ පිරිසට ඒ පිරිසත් හැමවිටම ඕ නායකයකු ලෙස පිළිගත යුතුයි මේ කාරණාවේදී හෙමනම් පීට ඩක කියන විද්වතා පවසන විදිහට දරුවනේ ආයතනයක සාර්ථකත්තයට කළමනා කරනය වැදගත්වන්නේ යම්සේද කළමනාකරුවන් නායකයක වීමද ඒහා සමානෝ වැදගත්තේ බලන්න වක මැනේජස්ල කළමනාකරුවන් හොඳ නායකයන් වීමත් ඒහා ස්්‍රමාන වැදගත්කමක් උසලු නොදරූඩි ඒතරම් මේ නායකත්්‍යය කියන තනතුර වැදගත් කටයුත්තක් ඉටු කරන්නු ආයතනයකට කුමන සම්පත්තිබුණද නායකත්තේ නොමැතිවිටම ආයතනය අසාර්ථකනවා යහපත් නායකත්තයක් අවශයනවා මේ ආයතනයකම මෙහෙවීමේ කටයුතු සිදු කිරීම සොඳහා. නායකත්වයක් යහපත් නායකත්වයක් අවශ්‍යය එහෙමන අපි ලීඩ ශිප්පය ගැනයි කතා කරන්න නායකත්වය ගැන කතා කරන්න ලීඩ කෙනෙක් නැත්තන් නායකය කියන් තවත් පිරිසකටහරි ටීම් මෙකටහරි බලපෑම් කරන්න පුළුවන් පුද්ගලයකු එම කණ්ඩායම හෝ පිරිසත් හැම විටම ඔහු නායකයකු ලෙස පිළිගත යුතු වෙනවා සාර්ථක ර ක්‍රියලියක් සොඳහාන. පීට ඩක පවසන විදිහට දරුවනයේ පික්ට ඩකගේ අදහසට අනුව ඌ මේ ආයතනයක සාර්ථකත්තයට කළමනාකරණය වැදගත්වෙන් යම්සේද මේ ආයතනයක සාර්ථකත්තයේ සොඳහාම අපි කියපු සැලසුම් කරනේ සංවිධානය මෙහෙවීම සහ පාලනය එන මේ කළමනා කරන ක්‍රියාවලිය නැතං යෙදවුම් නෙමෙවුම් බවට පත් කරන ක්‍රියාවලිය නායතනයක සාර්ථකත්වයට මේ කළමනා කරන ක්‍රියාවලේ වැදගත්වන්නේ යම් සේද දරුවනී මේ කළමනාකරුවන් නායකයකු වීම නත්ත කළමනාකරුවෙකු ලීඩ කෙනෙක් වීම නායකයෙකු වීමත් ඒ හා සමානව වැදගත්කමක් උසලනවා කියලා පෙන්වා දීර තියෙනවා කළමනාකරුවන් නායකයකු වීමදේ හා සමානොව වැදගත්තෙන ඒ වගේ මයි දරුවනී ආහිතනයකට කුමන සම්පතක් තිබුදු. මිසි ආකාර පපුහුණු සමිකයන් විදිහයට මානව සම්පත් ප්‍රා්ධනය ඉඩකඩම් නේදරුවුණේ වතු පිටි අපිගෙන දෙවක් ඉනි දේවල් යනවාහන ගොඩ නැගලි යන්ත්‍ර සූත්‍ර මේ මොන සම්පත් කෙතරම් තිබුණත් පලක්වෙන්න නැහැ දරුවනේ මේ සම්පත්තා මානව සම්පත්තා අනෙකුත් සම්පත් මෙහේවීම සඳහා ඔවුන් මේ කටයුතු සාත්සාත් කර ගැනීම සඳහා ආයතනක අරමුණු ඒ දක්වා මෙහෙවීම කටයුතු සිදු කරන්න නම් නායකයෙක් අවශ්‍ය වෙනවා නායකත්වයක් නොමැති විටයම් ආයතනයක් අස්සාර්ථකත්වයට පත්තිනවා පාසලක් වුණත් ආයතනයක් රාජ්‍ය යහිතනයක් වුණත් පුද්ගිලික යිතනක් වේවා යහපත් නායකත්වයක් ලීඩ ශිප් එකක් තිබුුණත්තං එතන අස්සාර්ථක ආහිතනයක් වෝ ව්‍යාපාරයක් බෞටයි. පනයක දරුවුණය අපිට වලක් වන්න බැහැ. එහෙමනං ආයතනයකට කුමන සම්පත්තිබුණද නායකත්්‍යය නොමැති විට නිවැරදි leadershipඩශිප් එකක් නැත්තං නායකත්වය නොමැති විට ආයතනය අසාර්ථක වෙනවා. ඕනම තැනක එහෙමයි. ඕනම සංවිධානයකට නායකත්වයක් අවශ්‍ය වෙනු. විශේෂෙන් සධහර කරන්නුව. හොඳ leadership ිප් එක ගොඩ ීඩ ිප්යක් අවශ්‍ය වෙනවා ආයතනයක ප්‍රකාශිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මේ මානව සම්පත් ඇතුළු අනෙකුත් සම්පත් මේ අරමුණු කරහා පෙළඹවීම සඳහා අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මෙහේවීමේ කටයුත්ත නායකයන්ගේ වගකීමක් හොඳ නායකත්වයක් සැපිය යුතුයන අදරුවන අපි නායකත්තයේ පිළිබඳවයි සාකච්ඡා කරමින් මේ නායකත්ව ගුණාග පිළබඳවයි දරුණය පි සාකච්චා කරන්න්නේ න්නේ නායකත්ත ගුණාංග එතකොට මේ නායකත්තය සතු පහතු සඳහන් ගනාාග පැවත්තීතියක ලබි කියෙනවට බලමු මේ විශේෂෙන් මි සඳහන් කරමින් හිටිය දරුවුණේ මේ ආයතනයක පලදායි හා කාර්යක්ෂමිලෙස ඒ ආයතනක සේවයන් සේවකයන් මානෝ සම්පත තම කාරයන් වුල් විතරව වෙනවා නම්. අපි කියෙන පුළන් ඉතා ොඳ නායකත්තයක්ගේ ආයතනය තුළ ක්‍රියාත්මක වෙනවා කියලා. නද සේවකයන් ඕම ොහොඳට අබිපියයන වෙලා සේවකයන්ගේ බෘතිය සුරක්ෂිතාව හා සෞඛ්‍යය. පවත්තාගෙනයන්න පුළුවන් ආකාරයටට සේවකයන්ට තමන්ගවතව වන ගෘරතිය ගෘතිය සුරක්ෂිදතාව හා සෞඛේ ආරක්ෂාව වනන්දමට කටයුතු කරන්ඩ අවශ්‍ය පහසුකම් සල්සාදිලතිනවා වගේම මන නායකත්තයක් හොඳ පෙළඹවීමක් සිදුකන්න වනං මේ සේවකයන්ට ආයතනයක. යාහිතනනි අරමුණු සාක්ෂාත් කරගැනීම සොඳහා සේවකයන් පලදාඊලිස සහ කානරයක්ක්ෂමලිස කටයතුළ නිවතවීම සිදිය වන. අතිගේ සදා වඩාහොඳ නායකත්යක් ලබාදීියුතු වෙන. නදරුණ අපි මේ නායකත් කුසලතා පිළිබඳ නැපතන් නායකත් ගනාං කොලිටස් පිබඳවයි අප ීඩ ප කොලිටස් පිළිබඳවයි ඊට සාකච්ාරන්නන තාමත්ම වැදගත් ක්‍රියාවලියයක් විදියට අපිට මේ නායකත්වේ සොධහන් කරන්න පුළුවන් ලීඩ ිප් එක අවශ්‍ය වෙනවා ආයතනය කරමුණු සාක්ෂාත් කර ගැනීම සොදාාවඩ හොඳ නායකක්තයක් අවශ්‍ය වවා එමනන්ද පපුතේ අපි බලන්න යන්නේ මොනවද මේ නායකත්ත ගුණනාං කිීරීම අන්නය සමග එකතු වී අරමුණක් ඉටුකර ගැනීමට ක්‍රියාකිරීම බලනො. අනිත් සමඟ අන්සේවකයක් සමඟ එකතු වෙලා අරමුණක් ඉටුකර ගැනීම සඳහා කටයුතු කළ යුතුෙනවා. අරමුණක් ශාක්ෂාත් කර ගැනීම සඳහා අන්න අය සමඟ එක්ව කටයුතු කිරීම නායකත්ව ගුණාංගයක් දරුණේ නායකත්ත ගතිලක්ෂණයක් ක ලීඩ ශිප් කොලිට එක. ආයතනය අන්න අය සමග එකතු වෙලා ටීම් එකක් විදිහට ටීම්වක් එකක් විදිහයට කන්දායම් ක්‍රියාවලියයක් විදිහට. නැත්තං පිරිසක් මෙහේවීම සිදු කරමින්. යම් කිසි අරමුණක් ඉටුකර ගැනීම සඳහා ආයතනික අරමුණු බාණ්ඩහා සේවාන ස්පාධනයකර නායතනයක් වෙන්න පුළුවන් එහෙෙනම් දඩුවනේ මේ කළමනාකරුවන් නායකයන් කියන්නේ හොඳ ලීඩ කෙනෙක් කියන්නේ නායකයක් කියන්නේ. තම කණ්ඩායි මේ නැත්තං ආයතනී අන්න අය හා එක්ව කටයුතු කරමින් මේ ආයතනික අරමුණු ඉටුකරගැනීම සඳහා ක්‍රියාකරන පුද්ගලයෙක් වේන්ඩෝනි. අන්න අය සමගේ එකතු වී කටයුතු කරමින් ආයතනික අරමුණු ළංඟාකරගැනීම සොඳහා කැපවින පුද්ගලයෙක් තමයි නායකයක් කියන්න මේ අන්නායක්ක එකතු වෙලා මේ අරමුණු ළඟාකරගැනීම සොඳහා කටයුතු කිරීමක් නායකත් කොලිට එකක් ලී කොලි එකක් නායකත්ත ගුණාංගයක් ඒනම් අන්න අය සොමග එකතු වී අරමුණක් ඉටුකර ගැනීමට ක්‍රියා කරනවා කටිකුතු කරනු. නායකත්වය සතුව පහත සොඳහන් ගුණාංග තියනවා දරුවනි ඔවුන් අනාය සමඟ එකතු වී අරමුණක් ඉටුකර ගැනීමට කටයුතු කරම ඒවගේ මේ ආත්ම ශක්තිය හා විශ්වාසය තිබීම නායකත්ත ගුණාංග තමයි දරුවනේ මේ ආත්ම ශක්තිය සහ කන්ෆිඩස් තිෙන්ඩෝනි දරුවන විශ්වාසයක් තියෙන්න ඕනේ කටයුතු කිරීමේදී දරුවනී නායකත්ව ගුණං ලීඩසිිප් කොලිටිය එකක් විදියට තවත් නායකත්ත ගුණාංගයක් තමයි ආත්මශක්තිය සහ විශ්වාසය තිබීම ඒවගේම ආදර්ශවත් වීම හා විචක්ෂණ සීලීවෙෙන්ඩෝ නිදරුණේ නිතරම ආදර්ශවත් චරිතයක් ව යුතුයි අන්නයට නායකයකු ඒවගේම නායකයකු සතු ගුණාංගයක් තමයි විචක්ෂණ ශීලීවීමත් වැදගත්තේ නවා. මේ බල ආදර්ශවත් වී හා විචක්ෂණ සීලීවීම ප්‍රසස්ත සංනිවේදනයක් පවත්වා ගැනීම නායකත්ව සතු ගුණාන්ගයක් නායකේකුල් විදියටටනං ඔහු ප්‍රසස්ත සංනිවේදනයක් පවත්තා ගතියතුයි තම අනෙකුත් සේවකයන්න අතරහා අනකුත් ඉහළ පෙළ කළමනා කරන්න බුරතන් සමඟ හයිඩාකයකේ කළමනාගරන දූරාවලියයේ මේ විවිධ සංවිධාන මට්ටම් අතර මනා සංවිවේදනයක් පවත්තාගතුයතු වෙනවා. ආයතනික අරමුණු නිවැරදිව සාර්ථකව ඉෂ්ඨක සිදුක ගැනීම සඳහා දරුවනීමේ ආයතනයක් තුළ මනා සං්‍යවීධනයක් පවත්වා ගැනීමට නම් මේ සං්‍යවීධනය කියන නායකත්ත ගුණාන්ගේ බෙහෙවින් උපකාරි වෙනවා. එහෙනම් නායකත්ත ගති ලක්ෂණයක් ගුණාංගයක් විදියට දරුවනේ. ප්‍රසස්ත සං්‍යවීධනයක් පවත්වවා ගැනීම වැදගත්තිෙනවා. ප්‍රසස්ත සංනිවීධනයක් පවත්වා ගැනීම ඒ වගේ මේ නායකින් අන්න අයගේ අදහස්සවලට ගරුකිරීම හා ඇහුම් කම්දයනව දරුවනි. හොඳ නායකයෙක් කුුණහම අන්න අයගේ තමන්ගේ සේවකයන්ගේ ඒ වගේම අපි දන්නවා පුහුණු සේවකින්න්නවා පලපුරුදු සේවකින්න්නේන්නො නේ දරුවුණෙම ඒවගේම අපි දන්නවාම ආයතනයකට අවශ්‍ය කරන අනෙකුත් බැදගස් සාධක වපි දන්න අනේ දරුවුණ පාරිබෝගකයන් සැපයුම්කරුවන් ැන අපි දන්නවාේ අනිකු මෙෙන ගනිදුනුකරුවන් ඉන්නවා දරුණ අපි දන්නවා කවුද ආයෝජකයින් පාරිභෝගකින් සැපයුම්කරුවන් ඒවාගේ මායතනක සේවකින් විවිධ මට්ටම්මොල දෙපාර්තමයෙන් තුළ සේවය කරන මෙන්න මේ හොඳ නායකත්ත ගුණාංගයක් කියන්නේ ඌ අන්න අයට ඇහුම් කම් දෙන පුද්ගලයෙක් වෙන් ඕනි දරුවන්නේ අන්න අයගේ අයිඩියස්සුල්ට අදහස්සවලට ගරු කිරීම වගේම ඔවුන්ට ඇහුන්කම් දෙන පුද්ගලයෙක් වන්න ඕනේ. එහමැතු හොඳ නායකත්යක් ලබා දෙෙන්න්න හොඳ ලීඩි ිප් එකත් දෙන්න පුළලන් අයකෙකු බවට පත්වෙෙන්නේ. හොඳ නායකත්ව ගුණාංග තමයි අන්න අයට ඇහුන් කම් දෙන්න ඕනෙ සහ අ අයට ගරු කරන්න පුරුදුක් කෙනෙක් වෙන්න ඕන දරුවනනි. එනම් අන්න අයගේ අදහස්වලට ගලුකිරීම හා ඇහුම් කන්දීම. අනිත් අගේ අදහස් වල්ට මේ ආයතනය කටයුතු කිරීමේදී. අනිත් අගේ අදහස්වලට ගරු කරන්න ඕනේ. අදහස්සවලට සවන් දෙන්න ඕනේ සහ ඒක් ඒ සම්බන්ධෙන් කටයුතු කරන්න අවශ්‍යවෙන. ඒවගේම කාර්ය අතර සහ නුගාමකීන් අතර පවතින ගැටඩු සොයල බලන්න ඕන මේ නිෂ්පාධන ක්‍රියාවලියයක් වෝ සේවාවක් සපීෙන් ආහිතනයක් නම් මේ ආයතනයක කාර්යන් ක්‍රියාවලිය පිළිබඳව වගේම මේ කාරය අතර සහ අනුගාමි කියන්න අතර පවතින ගැටලු මේ කර්මාන්තයට සම්බන්ධ නිස්්පාදන හා සේවාට සම්බන්ධ මේ අනිකුත් මේ කණ්ඩායමේ අනුගාමිකයන් තමන් අනුගමනය කරලා මේ කටයුතු කරන මේ අනුගාමිකයන් අතර තියෙන ගැට්ලු පිළිබඳව. අනි වාර්රයෙන්ම ස්ෑබැලීම නාඒ කත්ත ගුණන්ගයක් දරුවනේ. විධ. කාරය අතර වගේ මේ අනුගාමික කියන් අතර ගැටලු තියෙන පුළුවන් දරුවනේ මේ ගැටලු පවත්වා ගැනිමින්. තනයක සාර්ථකත්වයට අරමුණු ළඟා කර ගැනීමට යන් ද පහසු ඒ නිසා මේ කාරය සහ නුගාමක කියන් අතර තියෙන ගැටලු හඳුනාගෙන ඒ ගැටලු නිරාකරණය කර ගණන්නනං ඒ නිාකරණය කරලා ගැටලු විශ්ඳගන මේ ගමනය අන්නනම් සාර්ථක ව්‍යාපාරයක් වහෝ වියවසායක් වාතනයක් පවත්වගෙන අන්නනං නායකත්ය සතු ගුණාංගයක් තමයි නායකත්ත ගුණනාාගයක් තමයි මේ කාර්ය අතර සහ අනුගාමික කියන් අතර පවතින ගැටලු සොයාබැලි කාර් අතර සහ අනුගාමකින් අතර පවතින ගැටලු සොයා බැලීම්. එවගේම නායකින් විසදුම් ලබාදීමට ඉක්මණින් ක්‍රමවේදයක් සකස්කරන අදරුවනින්. ආයතනක තුළ ඇතිවන ගැටලු සඳහා මේ ආයතනික කටයුතු සිදුකරගෙන යාමීදී මානව සම්පතහා අනෙකොත් සම්පත් පෙළඹවීමේ කටයුතු. මෙහිවීමේ කටයුතු වලි දෙදරුවන මේ ඇතිවන ගැටලු සඳහා, ක්මන් විසඳම් ලබාදීමට හැත්ති පුද්ගලයෙක් වවෙන්න ඕනි නායක එක් කියෙන කෙනා එක නායකත්ව ගති ලක්ෂණයක් ගුණාන්ගයක් තමයි විසඳම් ලබාදීමට ඉක්මණින් ක්‍රමවේදයක් සකස් කරඩ හැකියාවක් ඔහු සතුවෙන් ඕනේ මේ බලන්න නායකත්ව ගතිලක්ෂණයක් තමයි විසඳම් ලබාදීමට ඉක්මණින් ක්‍රමවේදයක් සකස් කරන්නන්න ඕනේ ඉමඩියටලිය සඳහ කටයුතු කරන්නෝ නිදරුවන ඒවාගේම ඉවසීම හා අධිස්ථානය කෙනෙකාත් හොඳ නායකත්ත ගුණාංගයක් මනා ඉවසීමෙන් සහ අධිස්ථානයකින් යුතුව මේ ප්‍රතිඵල අත්කර ගැනීමට දැඩි කැපත කැමැත්තක් අධිස්ථානයක් යුතුව කටයුතු කරන පුද්ගලියෙක් වන්න ඕනි නායකයක් කියෙන කෙනා එනම් තවත් සුවිශේෂිත නායකත්ව ගුණාංගයක් තමයි ඉදරුවන මෙන්න මේ ඉවසීම හා අධස්ථානය කියන කරණාව අප මේ නායකත්ත ගුණනාංග පිළිබඳ වයිදරුවනේ සාකට්ා කරමින්ද ඒ වගේම මේ නායකත්වයට පස්සේ අපි කතා කරේ මේ සාර්ථක මෙහෙයවීමක් සඳහා නායකත්තය යටතේම නායකත්ව ගුණාග නායකත්ව ගති ලක්ෂණ ලිඩිප කොලිටස් ගැනයි කතාකරේ නායකක සතු පැවති තු ගුණාග නායකත්ව ගුණාග පිළිබඳ කතා කරේ අපි මේ සාර්ථක මෙහෙවීමක් සොඳහා දෙවනකාරණා විදියට සනිවේදනය පිළිබඳව වයිදරුවුණ කතාකරේ එමන අපි නායකත්තයෙන් පස්සේ සංනිවේදනයට යනවාදරුවනේ දෙවන කාරණවිදියට අපි මේ මෙහේවීම කටයුතු සඳහා නායකත්තය සං්‍යිවේදනය සහ අපි ඒවාගේ වැදගත්කමක් දක්කනවකිවා මේ අභිපේරණය කියන ක්‍රියාවලිය මෝටිවේෂන් එකත් ගැනත් අපි සඳහන් කරන්නු ලැබුව එහමන දැඟ අප ියන්නේ මේ දෙවන ක්‍රියාවලයේ විදියට ස්‍යවේධනයට අයිදරු මන සංනිවීධනයක් මෙහවීමේදී පවත්තා ගත යුතුයෙනවා දරුවනී ආයතනක විවිධ නිෂ්පාදනාම්ශ ඒවගේම අපි දන්නවා කරමාන්ත ශාලාවක් ගත්තුත් ආහාර නිෂ්පාදනය කර රෝමටියල්ස් අමුද්‍රව්වේ ඇතුළු කරගන්න ස්ථානයක් තියෙනවා රිසිවින්ක් ඉඩ පස් අපි දන්න මේ ප්‍රොඩක්ෂන් එක සිදුවෙන ප්‍රොක්ෂන් පොෙ එක ප්‍රඩක්ෂන් නර්රයාය එකක් තියනවා පැකිින්නේරියාය එකක්තියෙනවා. ල් ඩක්් ස්ටෝේජ ගක්තිෙනවා මේ විධ අම්ශතියෙනවා ආයතනයක. මේ කර්මාන්ත ශාලාාවක මේ විවිධ අංශ අතර ශ්‍රේවකයන් වගේම විධ මේ කළමනා කරන මට්ටම් අතර දූරාවලිය හහිරාකයකේඉන කළමනාකරුවන් අතර මනා අන්තර් සම්බන්ධතාවයක් මේ සංනිවේධනයක් මේ කටයුතු පිළිබඳව පවත්වාගතයුතු වෙනවා ආයතනික අරමුණු ශක්ෂාත් කර ගැනීමේදී. ඒගේම තත්වපාලන තත්ව කලළමනා කරන කටයුතු පවත්වාගේ නියාමේදීත් විශේෂයෙන්ම. එච්ච වැනි කළමනා කරන පද්ධතියක් ආයතනක ක්‍රියාත්මක වෙනවානං ආයතනයක කම්කරුවන්ගේ සිට ඉහල පෙළ කළමනා කරන ගුරතීන් දක්වාම. ඒ පිබඳ මනා දැනුමක් අවබෝධයකින් සිටියයුතු විදරුවන මේ කටයුතු සාර්ථකව කොඩු ගුණාත්මක බවින් හා ඉහල නිෂ්පාදනයක් සිදු කිරීමම් සොඳහ සෞඛ්‍යා රක්ෂිත. හොඳයි දරුවනේ හෙනන් අපි මේ මේ කමිනිකේෂන් ඇත්තං සංනිවේධනය පිළිබඳවයි කතා කරන්න අි කතාකරා විධ සංවිධාන මට්ටම් අතර වගේම ආයතනික විධ දෙපාත්තුම ේන්තු අතර විවිධ මේ කණ්ඩායම් අතර මනා සංනිවේදනයක් පවත්තා ගතය තුවෙනවා දරුවනේ මේේ ක්‍රියාවලිය සාර්ථක කරගන්න ඒ වගේම ආයතනික අරමුණු ඉටුකරගැනීම ආයනික අතක අරමුණු මුදුන් පමණවා ගැනීම සඳහා මේ නායකෙන් අතර වගේ අනිකුත් සේවකයන් අතර මේ මනා සම්බන්ධතාවයක් සොඳහා කෝඩිනේට් කර ගණඩ වශ්‍ය වෙනවා. ඒ සොඳහා සං්‍යවේදනය වැදගත්වයෙනවා. නිසි අුරින් සංවේදනය සිදදු නොත්තමයි ආයතනෙක ක්‍රියාවලේ යහපත් සාර්ථක පලදායි හා අපිට නිෂ්පාදන ක්‍රියාවලියයක් සේවාාවක් ලබාගන්නඩ පුළුවහන්ුවින්. එනම් ඒ සොඳහා සං්‍යවේදනය ඒ හා වැදගත්තයනොදරුවුණේ. ආයතනයක මේ කළල්ම් කළමනාකරුවන් සේවකයැන් අතර කම්කරුවන් අතර වගේම විවිධ මේ මට්ටම් අතර වගේ දරුවනි අපි දන්න ආයතනයක්. ඉතාමතර දන්නවා මේ සේවාවන්තින සපලෑස් ලයි නොදරුණේ සැපයුම්කරුවන් නේදරුණේ පාරිභෝගකීන් නේද තරගකරුවන් ඉන්න ොදරුවුණේ මෙන්න මේ ස නිසා අපි දන්නවා මේ සනිිවේදනය මනාව පවත්තාගතයුතුයි නොමේ ආයතනයක යහ පෙවත්ම සඳහා ඉන්නන් දෙවන කාරණාව තමයි අපි සන්නවේදනය නායකත්තයට පස්ස මෙහෙවීම සාර්ථක මෙිහෙවීමක් සඳහා බලපාන දෙවන කාරණාව නායකත්වයට පස්සෙ දරුණේ මේ සනිවේදනය එමනං සංනිවේදනය කියන්න එක් පාර්ශවීක සිට තවත් පාර්ශවයකට තොරතුරු නෙදරු න්පෝමේෂන් මැසේජ් පනිවිඩදීම. ඒවාගේ මේ පනිවිඩි නැත්තන් තොරතුරු මැසේජ් නත්තංගේතො මේ ඉන්පොමේෂන් මැනවිල් තේරුම් අරගෙන ඊට ප්‍රතිචාර දැක්වීම කියන ද්ීමාර්ගික ක්‍රියාවලයක් දරුවනි. දැන් අපි මැසේජ් එක දුන්නොත් නත්තන් ොරතුර දුන්නොත් පනිවිඩයක් දුන්නොත් මෙට මේ පනිවිඩය හරි තොරොතුරු හරි ලබාදීම. ඒවාගේම ඒ පනිවිඩහා තොරොතුරු මැනවින් තේරුම් ගැනීම. එමකින් ඊට නිසි ප්‍රතිචාර දැක්වීම කියන දවිමාර්ගික ක්‍රියාවලියක් මේ සංනිවේදනය කියන්නේ. තිං සංනිවේදනය පිළිබඳ විදධතුන් එය විධ පරිදි අර්ථදක්ව ලති නොදරුණේ මේ කළමනාකරන ප්‍රියාවලිය කළමනාකරනට අදාලෙ ප්‍රේෂතවලට අදාළ විදධතුන් විසින් විවිධ අදහස් මති මතාන්තරවිදිිපත් කලති නොදරුණේ එ සංනිිවේදනය කියලා කියන්නේ දරුවන එක් පාර්ශවයක ඉඳං තවත් පාර්ශවයකට තොරතුරු ඉම්පමේෂන් පනිවිඩ මැසේජ ලබාදීම ඒවා මැනවින් තේරුන්ගෙන ඊට ප්‍රතිචාර දැක්වීම යන දවිමාර්ගික ක්‍රියාවලයක් වෙනම් අතිතේද මේ විධ සංවේදන කම භාවිාවන මෙතතුරොතුර හුව මාරු කරගන්න පනිවිඩයක් ලබාද අන බරි කරයෝ ළව අන බෙරයක් ගස්සන්න මෙම දේවල් වෙනවාම කියලන මෙනිම මෙහම සිදුවීමමත්තියෙනවා නද රාජන යෝගයක් කියලනේද මේ විශේෂය දඩු අම්නියම කරනකොට රජ කාලනේ ද අපිදාන්නවාමේ ඒ ඉස්සා අතිතති දනං ඇතතිදීන මේ සවිද ස්‍යවේදන ක්‍රම භාවිතා සතුන් මත මේ සන්දේශයක් විදියට සතුන් විධ පක්ෂීෙන් භාවිතා කරල ඔන්ගේ හරහාමවා සංවේදනය කරනු ලැබවුන්ට සංදේශ වගේ විදියට සතුන් භාවිතා කල මේ කටයුතු කර අදරුුණ ඒවාගේම අනඩ බෙරියක් මගින් විඩල බදීම ට සි දුකර තින් ටම සන්න වේදන එදා ඇත අතිී සේටසිට අද දක්වා මේ අපිදන්න අද මේ සන්න වේදන පළල් ලති නදරුයි. අපිට මේ අවශ තුර ලබගන්න විද සන්න වේද ධද්‍ය ාිත කරන්න ළ අදරුණ. අපිදන්නවා ද්‍රිත්ත මධද්‍ය විද ද්‍රි ද දර ගේ ද මුදදිත මාධ්‍ය තියනු. විීද සවද තා පුළල් ොදන අද ය මේ ස යි ේෂි තාක්ෂන ක් දරුණ අපිදන්න. නිවිදන පවිශාල පුළල්ලතිනු සෑම දරුවෙ තය වගේ මේ ටැබ්ෙක් තිනවන ඒවාගේම නැතන් පල් වගේ නී තාක්ෂණේ භාවිතා කරන පුළුවන් ජංගම දුරකතනැවිල්ල තින දරුණු ද නිසා මේ තොරතුර ලෝක ඕන තැනකතින ොරතුරක් අපට සැනිකෝ දනගඩ ලබාගන්න පුළුවන් මෙන්නමේ ස්මර්ත්්දගම දුරකතන හ විද පහරහ අපිට ේත කටියතු කරගන්න පුළුවන් ඒ ආකාරම මේ අත්විශේෂෙන් මතක් කරන මේේ තාක්ෂණේ මේ සංන්නවිදන තාක්ෂන තොරතුරහ සන්න්නවිදන තාක්ෂණ සිීගල දියනමින් පවතිනවා ලෝක. ලක දියුණුවට පත්වන රටවල්ල සංවර්ධන සොදා. ඉතාම ොහොඳ ්‍රාවලක්දට පි තරතුර හසන්විද තාක්ෂණ පැත්ත සදාහර ලක විදරටවල් සාර්තකත් වය දියවන පත්තලතින්නේ මෙම ශේෂ්ටලට අදාල වරුතිය මේ කටයුතුල නිරත වීම එමන දරුවනේ අපි මේ ස්‍යවධනය කළැනෙක් පාර්ශවක සිට තවත් පාර්ශයකට තොරතුරු පනිවිඩි ලබාදීීම. ඒවා මැනවින් තේරුම්ගෙන ඊට ප්‍රතිචාරදක්වීම යන ්‍රීමමාර්ගික ක්‍රියාවලයක් තමයි දරුවුණනි මේ සන්න්‍යවේධනය කලකැන් එමන. මේ ස්‍යිවේදනය පිළිබඳව විද්ධතුන් එය පිළිබඳව අර්ථ දක්වලති නොදරුණේ අපි මේ ස්‍යවේදනය වැදගත්කම් ගෙන්දැන් කතාකරු ඇයි සනිිවේධනය ආයතනයකට වැදගත්තෙන් විවසායකට ව්‍යවසායකකට ව්‍යාපාරයකොට නැත්තං ආයතනයට ඇයි මේ මනා ස්‍යිවේදනයක් පවත්වාගෙනින් වැදගත්තෙන් දරුණේ පුතේ මේ ස්‍යවේදනයට හරිට සිදුව නැත්තං ආයතනය කොහෝ මේ ව්‍යාපාරයක එක විශාල ගැටලුවක් බවට පත්තිෙනවා ඉෂ්පාදන හෝ සේවා සැපීමක් වේවා නැත වෙනත් රාජ්‍යහ පුද්ගලෙක ආතනයක් වේවා කටයුතු සිදු කරන මේ තැන්ගොල සවිවේදනය කන ක්‍රියාවල මවාව සිදදුුව හරිර පනිවුඩයක් අවිනත්ත ම්බන් මසෙජ්ික රරි ාාවන තම මේ අතීත සිට විධ පනිිවිඩ ලබාදන ුවමාරු ක්‍රමතියනවා නේ ෙලිග්‍රෑම්ික් ලෙව්මක්මගින් අපි പ ස කරන ද විද තාක්ෂන භාවි කරන විද හ ිටම පරි පන හ ර කර ග് දුර කතන හ ග දුර කතන හ ද. හ ද ැපල ෙන් විද පට ශාල ශය ාවිතා කරන්න ුව ද ත් ාද. විතාකල ප තුරතුරු පනිවිට ලබාගන්න වගේ තමයි නන්ද ලබාදීමක් සිදු කරන්න පුළන් ලබ යන කටයතු කරන්න හැ ගහහිල න්නව සමාජ ආත තුළත් හෙමයි තාක්ෂණය භවිත කල ඇද වනකට පරිබියග බාන්න නිෂ්පාදනයහ සේවාවක කියන්න පුළන්ගේ සදා තාක්ෂණය බෙහිවින් ලොක තින හෙල්ම තාක්ෂණය භාතාත කරල තමයි යතන තමන්ගේ කටයුතු සිදු කරන. මගින් ආයතනයට විශාල ප්‍රතිලාබ ලබාගැනීමට ඒ හැකියාවක් ලැබෙන ගොඩක්ටයුතු පවිිදන්නවා පරිගන ගත කරල තියන ප දන්න කෙළීම. ත වැ න්න පරි ග කර ේ ීම ් ාවිතා කරල කටියුතු කරන තන රක්ෂණ සමාගම ේවාසප අතන වගේ බාන පාදන සමාගම් තමන්ගේ වැඩටයුතු පහසුරගනීම සඳ බාවිතා කරල කටයතු න්නවදක ේද ැක් ර්ක රගනයන. එන මේ සනිවේදනී වැදගත්ක මත්තම එකක් මනව සම්බන්ධතා පත්තා ගැනීමට ස වදන වැදගත්තනු. මනිසු සබන්ධ පත් ග ත න කටයුතු රද . එක පුද්ග සම්බන්ධ ක ගන්නඩ වශය. නර නන්තර සබදධතාාවයක් පොත්තා ගතයුතුයි දැන් විශේෂෙන් බානුමේදැන් විේෂන්ම කොරනව සංගතය වගේ තිබ කාල ජනතාවට එකතුෙන්න්න න යතනොල යතන ප්‍රානන්ට ආත සේවකන්ට එකතු වෙන්න ගොලු මේ විධ තාක්ෂණ බවිතා කල සෝම් හරහ නේද විධ මේ අපිදන්න මීටන ක් ස මීටින කදදාගන අවශ්‍ය කටයුතු සාකච්චා කරක තවමත් මේ වෙන කොටත් සමහ ආයතනොල කටයුතු මේ සේවකය නිවසල ඉදල මේ තාක්ෂණය ඔස්සේසිදු කරන්න ලයින් තාක්ෂණය ේ අන්ත්‍රජාලය හරහම සෝමී දාගෙන ඒවාගේ කටයුතු කරන්නේ මීදනි කත්දාාගන අවශ්‍යතතුරතු අවශදේවල් කතා කළමි තමන්ගේ ආතන ලරම සාක්ෂාත් කරගැනීම සබා තමගේ කටයුතු සිදුරගැනීම සදාමි අන්තර්ජාලය භාවිතා කලමටයුතු සිදු කරනු සංවදන පහසුකම් සපයාගනති නොම එනි කටයුතු කතා ස සදහ තමගේ ගැඩු නිර කරන කරග ආත රුණු ට කරගන මේ සංවවිදන භවිතා කරනම තාක්ෂණ ාවිතා කන Googleමීට හර නේද සූම් කලව් හර දැම අප දැේ දාගන තන ඇ්න මේට දරුණේ වටස් මාර්ගය ඉල්වස් අපි දන්නටෙලිග්‍රම් තියෙනවා ඒ වගේම එනි සෝසල් මීඩියා තියන අපිදන්න හිති මේ භාවිතා කරල අපිට පවශ්‍ය තොරතුරු මාාවරගරීමටයුතු සිදු කරන්න බොහෝ සන්දැම් මේයනුකුට තාක්ෂණය දියුණුයි අවස්ථාවන් භාවිතා කරන්න පුොළු එම නං මේ මානව සම්බන්ධතා පවත්තාගැනීමට සංවීදන වැදගත්තන අදරුණ. ඒගේම සමාජහා සංස්කෘතික අවබෝධය ලබාගැනීමට සංවීදධන වැගත්තයෙනවා ඒතිනික වශයෙන් කටයතු කරනකොට පිට මේ සමාජහා සංකෘතික පළිබඳ අවබෝධය ලබාගන්න වශය වන ඒ සදහපිට මේ සංවිීදන වැදගත්තවෙන. පුද්ගල පෞර්ෂක්තය හඳනා ගැනීමට අ අපිට සං්‍යවේදන වැදගත්තෙරු. පසෙල්ටෙක් හඳරගන්න පුද්ගලයන්න දැනුම ලබාගණ්ඩ මානනිස්සක සුවයට. ිේරණය කරන්න මෝටිවේඩ් කරන්න. සේවකා අභිපේරණය සඳහා සංනිවේදනය වැදගත්ය වා. කළමනා කරනන්නේද මේ සවේදනය තරම් වැදගත් වෙනත්කාරයක්යට හැදරුවඕන, එක විශේෂයෙන්ම සදධන් කරන්නඕ. කළමනාකරුවන්ගේ හෝ ව්‍යවසායකයන්ගේ සියලුම කාරය අන්නේනි සාර්ථකත්්‍යය තිීරණය වන්නේ මේ ඔවුන්ගේ සනිවේදන පළදා හිතාාවීමත්. නිවරද මේ තොරතුරුහ දත්තමවා සංනිවේදනය වියයතුන දරුවුණනි. මේදී කළමනාකරුවන් සෑමවිිටම නිවැර දිවාචිකහා ලිකෙත සංනිවේදන උපක්‍රම උපයෝගී කරගනීම. කළතුන මීට ාජික සන්න ේද වගේ අපිදන්න ලිත සං ේද පක්‍රම භවිතා කන්නවා නේ දවාගේම ීමල් හර දරුණ අපි දන්නවානේ මේ අවශ්‍යය තරතුර සවේදන රගන්න දරුණ ීමල් පන විඩ ජංගම දුර කතන රහා අපිගෙන නැත්තම් මේ නේද දරුණේ වාාචක මීට ඉන්ට මීටීන් වගේ දේල් අපි දන්නවා මේ ඒවාගේම ලිතව මේ සේදධන පක්‍රම උපයෝගේ කරගන අාවශ්‍ය කටයුතු කරන්න කටයතු කරවා කළමනාකාර. සන්නනිේදන වැදගත්කම් විදිර අපටි සධා කරන්න පුළුවන් දරුණ එක මානව සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා මනා ස්‍යිවේදනී තාමත් වැදගත්වෙන දරුවුණේ ආයතනයක් ඒවගේම සමාජ හා සංස්කෘතිකවබෝධී ලබාගන් පුද්ගල පෞර්ෂක්වය හඳුනාගන් පුද්ගලන්ට අවශ්‍ය ධැනුම ලබා ගන්න මානිත්සික සුවය අභිපේරණය කිරීම මෝටිවේට් කරන්න අපිට ස්‍යවේධනය අවශය ොදරුණනි මනා සසන්නනිවේදන කළමනා කරණයේදී සන්නිවේදනය තරම් වැඩගත් වෙනත් කාරයක් නැති තරම් දරුවනි කළමනාකරුවන්ගේ හෝ විවසාකයන්ගේ ඔවුන්ගේ සියලුමකාරයන් සාර්ථකත්ය තිීරණි වෙන්නේ ඔවුන්ගේ මේ සංන්නිවේදනී පළදායිතාාව මතයි මනා ලෙස මේ සංවේදන සිදදු නොත්තමයි මේ කටයුතු නිසිසායාකාරෝ සිදුකරගන පුළුවන්ුවෙන් හෙමනක් දරුවනි මෙහිදී කළමනාකරුවන් හැමවිටම නිවැරදි වාචිකහා ලිකිත සං්‍යිවේදන උපක්‍රම උපයෝගි කරගැීම සිදුරන. සාර්ථක කළමනාකරුවන්ගේ හෝ විවසායකයන්ගේ සියලු කාරයන්නේ සාර්ථකත්තයේ තීරණයවෙන් ඔවුන්ගේ මේ ස්‍යවේදනය තියෙන කොලිටියය කරත්තං එක පලදාහිතාවේ මත එහමනම් මේ කළමනාකරුවන් හැමවිටම ඔවුන් නිවැරදි වාචිකහා ලිකිත ස්‍යිවේදන උපක්‍රම උපයෝගි කරගැනීම සිදු කළේතුවය නොදරුවන් විශේෂිත කරණාවක්කිදට මතක් කළ දෙන්න පුළො අපි අන්නේ ඊළඟ අවස්ථාව අභිපේරණයේ මේ මෙහවීමේ ක්‍රියාවලිය සාර්ථකෝ සිදු කර ගැනීමට වැදගත් සුවිශේෂිත ඊළඟ කාරණා අතව මේ සේවක අපිපේරණය තාම් මෝටිවේශන් ක එක දරුවන් ආයතනයක සේවකින් ඔන්ගේ සුභසාධන කටයුතු වැඩ වර්දන වැනි විධ අවස්ථා සදහපි දන්නවා මේ සේවකයන් අභිපේරණය කිරීම තුළින් විශේෂයෙන් තවත් කාරණාවකිදට ඔවන්ට යම් කිසි ආහිතනයක සේවකන්ට ඔවුන්ගේ ෘතියේ සුරක්ෂිදතාවය හා සෞඛ්‍ය ආරක්ෂාවන වන්දබින් යුතු කර ඉඩ ප්‍රථාව සාධී තියවන ඔන් මනා ඔවුන්ගේ මේ සුබසාධන කටයුතු පිළිබඳව අවශ්‍ය කටයුතු සම්පාදනය කළලා තියෙනවාන සේවකයන් සදා ඕන් සේවකයන් අභිපයිරණය වීම තුළින් ආතනික අරමුණු සාක්ෂාත් කර ගැනීම සදා ඔන්ගේ සමදායකත්ය ඔවන් මනා කාරයක්ෂම වහා පළදා විදිෙන ලබා ැීමට හැකියාවක් තියෙනවා වැඩි නිෂ්පාදනයක් සිදු කරගන්ඩ අවස්ථාවක් තියෙනවා නිෂ්පාදනා සේවාවන් වලදී මේ සේවක අභිපේරණය තුළින් එහනං මේ මෙහෙවීමේදී නායකත්තය මගින් සේවකයන් අභිපේරණ, සේවකයන් මෝටිවේට් කිරීම මගින් අපිද නාආයතන කරමුරු ශක්ෂාත් කර ගැරීම ර්ථ කර ගැනීමට එක ඉතාම පිටු වහලක් වෙනවා. එහෙනම් දරුවන මේ ඊළඟ තුවන ක්‍රියාවලේ විදිහයට අපිට සවහන් කරන්න පුලන් මෝටිවේශන් නැත්තම් මේ අභිපේරණය දරුණේ මෙහෙවීමේ අටතේ සාර්ථක මෙහෙවීමක් සොඳහා හොඳ අභිපේරණයක් අශ්‍ය වෙනව අදරුවුණේ. එහනං. අභි පේරණය කියන්නේ සේවකයාගේ හැකියාව උපරිමෙන් ව්‍යාපාරයට ලබාගැනීම සොදා සේවකයන් උනන්දුවෙන් උද්‍යයෝගීෙන් හා තෘක්තියෙන් වැඩකිරීමට සැලස්සීමයි. සේවකයන්ට හොඳ මේ ඔවුන්ට අවශ්‍ය කරන මේ පහසකම් සපේල දිල තිනවනං ආයතනයක් තුළ සේවකයන්ට අවශ්‍ය කරන මේ සේවක සුබසාධන කටයුතු ඉතා සාර්ථකව ඔුන්ට සපයාදීලයි කටයුතු කර සිදුවෙනකොට. සේවයන් මොකද වෙන්නේ ඔවුන්ගේ උපරිමෙන් මේ ව්‍යාපාරයට ඔන් කටයවුතු කිරීම ශ්‍රමදායකත්තේ ලබා ගණඩ ඔවු උනන්දනවා වැඩි වැඩියෙන් මේ කට වැඩ කරන්න උද්‍යයෝගයක් ඇතිවෙනවා උද්‍යෝගයක් ඇතියෙනවා චෘප්තිමත්ව සතුටින් වැඩ කරන්න කැමතිව වෙනවා සේව කියන් අ අපිේර නිවත් ඔන් වැට උපර්දක නිදරුණේවැනි දේවල් අපිට මේ සඳහන් කරන්න පුළුවන් එහෙමනංබීතුන්ගෙන ක්‍රියාවලි අභිපේරණ තාම් මෝටිවේශන් එක කියලා කියන්නේ සේවකයාගේ හැකියාව උපරිමේෙන් ව්‍යාපාරයට ලබා ගැනීමට සඳහා සේවකයන් උනන්දුවෙන් ඔවුන් උද්‍යෝගයෙන් හා තෘතියෙන් වැඩකිරීමට සැලස්සීම තමයි මෝටිවේශන් අභිපේරණය කළ කියයන් අපි අරකීව ගුවන්න්‍ය යන අලුත්කඩියාකට නැත්තු කටය සුදු කරන ස්ථානයක ඒ ඔවන් ගිතය අවශ්‍ය කරන සුබසාධන පහසුකම් සකස් කරලදීල ඔවන්ටන ඔවුන්ගේ හවිවේක කාේ ගත කිරීමම් සදහ සුදුස නිවස්න දවිදිට උන් අවශ්‍ය කරන පහසකම් සපයාදීල ඔවන් අිේරණයකිරීම තුළින් වැඩිවැඩියඋන්හන්සල වැඩ කරල ගුවන් එයන වැඩිපු ගන්දකිකීමට අවශ්‍ය කටයතු කරන්න පුළල. හනම් දුවනේ අභි පේරණයක සේවකයාගේ හැකාව අපිට උපරිම වශයෙන් ව්‍යාපාරයට ලබා ැරීම යොදවාගැනීම සඳ මේ සේවකයන් උනන්දුවෙන් උද්‍යයෝගයෙන් හා ත්‍රෘපතිය නැතං සතුටින්ක් වැඩකිරීමට ඔන්ට සැලස්සීමයි. සේව පිේර මෙැතන් මෝටිවේෂන් ක කියල කියය එහම නැත්තං. සේවකයන් සිය කැමැත්තියෙන් වැඩකිරීමට කැත්යෙන්ම සේවකය වැඩකිරීමට ඉදිරි පපත්වයවා ආයතනෙ ක හොඳ අභිපේරණයක් සේක කියන්ට හො ෝටිවේෂණය එකත්තියනවොනං ඔඕුන් කැත්තයම වැටරන්නට පෙළබෙනවා. මේකදී නිශ්චිත ඉලක්ක ලඟාකර ගැනීමට සේවකයන් පෙළබවීම සුදු කරන්න පුලන්දරෝනි. මේ අපිට කියන්න පුල සේවකයන්න්න දැන් අපිට කියන්න පුළන් දැන් රාත්‍රී වැඩමරයක් කරගන්ඩා අශ්‍ය වෙනකොට වැඩක් අවසන් කරගන්න ශිප් මට එකක් අපනෑනය කර නිෂ්පාදන සමාගමක බාණ නිෂ්පාදනය කළලන්නනත්ත ඇඟගලුම් කරමාශලාාවක් ප එකක් සොදහාම අපනයිනේ සදහා අවශ්‍ය ප්‍රමාණය හිතිගරගන්න මේ සිිප් එකට අවශ්‍ය කරන ඇඟලුම් ප්‍රමාණය අව කටයුතු වැඩ නිමා කරලා අවසන් කළගන් සවක කියන් කියන්න පුළන් රය දායෙන් පස්සේ හියිට පස්සේ පස්සවෙල වැඩරන්නනම් පඩීට අමතරපල් පන්සේ වැඩ පක් කාම් . හ. ඇ අපිගෙනවා ආය ගුල්න්ට තං රා්‍ර ආරයක් ලබාදන අන්න සේවකය අ අපිියරනණ වෙනවා මකරද හොඳද රට කෑමෙකුත් දෙනවා. ුපියල් පන්සේක අතර වේතනයක් මේ වැටිපුොට එකතු වෙනවා. ප්‍රාත්‍රී දහයෙන් පස්සේ වැඩගරන්නවා අන ඔුන්ට වෙනමගේ දීමනාවක් අපිගෙනවා අතිකාල දීීමනාවක් පෙදට වෙනම මෝඩ් දිරිගැන්වීමේ දීමනාවක් දන මුදරක් දෙනවා. ඒවාගේම උන්ට අවශ්‍ය කරනම ස අපිේපු සුබසාදන පහසක්ම් සපේලදෙනන අන්න තකොට සේවක අ අපිපියේරණය වෙනවා. සේවක වෝ සිය කැමැත්තයෙන් වැඩ කිරීමට පෙලබෙනවා. නි්ි ක්ක ළංකා කරගැනීමට සේවකයන් පෙළබිීමවිමක් සිදු කරන්න පුළුවන්දරුව එම මේ අටති අපිකයන් පුළුවන් සේවකයන් තමන්ගේ කැමැත්තෙන් වැඩ කිරීමට පළබවීම තමයි මේ අභි පේරණය කියන් ඒවාගේ නිශ්චිත ඉලක්ක ළඟා කරගැනීමට සවකයන් පෙළබීම සිදු කරන. අමවුත් අමතුර මේ අතිි දැන් හදිසි වැඩක් එක් ආරනය කරගන්නන වැක් තියෙනකොට හ ස වැඩ න. න ෑ ने प ප හ अभ वाගේ सा ප ගේ ගंग आइන තු ගोල් से සवකන්ంట අපද भ කාलेගත කිරීමට නිवाශනवा මේ කටතු सा करග वा्य පහසकाम සලසාदීම ගේ තු කිරීම ගේ वा माගේ අප සේවක කියන් අිේන වෙලා ඔවන්ේ කැත්තෙන් කටයුතු කරන්න වැඩකරට මෙ පෙලබවීමක් විදිහයට දරුවන මේ අබි පේරණෙ සොඳහන් කරන්න පුළන්ම අපිට හෙවීම ඇටත සාර්ථක මෙහමීම කටිකුත්ක් සොදා තුංගන කාරණාවදට මේ අි පේරණය කතාකරේ පලිවනි කාරනාවවිද නිඩශි්ප නායකත්තයගෙන කතාර දෙදවනි කාරනාවවිද සන්විවදන කතාර ඉලන්ට තුන්ගනි වැදගත් සංසිදධිය තමක් දරුවන මේ අි පේරණය තත් මොටිවේශ්න එක පිට සඳහන් කරන්න පුළුව. හොඳයි දයි පුොද අපි සාකච්චා කර මේ විශේෂයෙන්ම. දරුවුණේ මේ කළමනා කරන ක්‍රියාවලි තුං වන ක්‍රියාවලේ විදියට මෙහේවීම ඇතත සාර්ථක මෙහහිවීමක් සදා වැදගත් ක්‍රියාවලින් තුනක් පිළිබඳව කතාර ලීඩි චිප්පක නායකත්තේ සං්‍යවීධනයසා අිපේරණය පිළිබඳවයි දරුවුණ අපිසාකච්ඡා ක්‍රියේමනං ඉදිරියට අමෝපි. දරුවුණ අපිට මේ අනුව මේ මෝටිවේශෂන් නැත්තං අභිපේරණය කළ සඳහන් කරන්නේ අභ්‍ය අන්තරක හැඟ පිළිබඳවස්වන්කල්පයක්. පුද්ගල අභ්‍ය අන්තර හැඟීම් පිළිබඳ සංකල්පය මනුව විද්‍යාත්මක ක්‍රියාවලියයක් කියල කියන්න පුළුවන්. ඒවගේ සේවකයාගේ අවශ්‍යතා තෘක්්තිමත් කිරීමේ කාරයක් විදියට හඳුන්න්නන්න පුළුවන් චෘක්තිමත් කිරීම මහා සම්බන්ධ කාරය ඔවු සේවකයාගේ අවශ්‍යතා තෘප්තිමත් කරනු වැටු වර්ධකයක් කන සේවකයාගේ අවශ්‍යතාවයක් මී සේවකයාට අවශ්‍ය කරන අනෙකුත් සුබසාධන පහසුකම් කියන්නේ මේ සේවකයාගේ අවශ්‍යිතාවය ආහාර කියන සේවකයාගේ අවශ්‍යතාවයක් මුදල් ඇඳුම් පැළඳම් ඒ අනිෙකුත් මාන අවශ්‍යතාවයක් එහෙම නන්දරුවන මේ ආයතනක සේවකයාගේ අවශ්‍යතාවයන් අවශ්‍යවෙලාාවට නි මාඩු නේද අවශ්‍ය වෙනුවන සේවකයාගේ අවශ්‍යතා තෘක්්තිමත් කිරීම හා සම්බන්ධ ක්‍රියාාවලියයක් විදියට අපිට අභිපේරණයේ ස්වඳාන් කරන්න පුළුව වැඩිවැඩියෙන් මේ සේවකයන්ට ඔවන්ගේ මේ සුබසාධන කටයුතු පහසුකම් සලසාදීමෙන් උන් වැඩිවැඩියෙන් සාර්ථකව කටයුතු කරන්න පෙළමෙන. ම ආසාාවෙන් කැමැත්තිෙන් උද්‍යයෝගෙන් ආයතනයක වැඩ කරන්න පෙළමෙන වැඩිපුර නිෂ්පාදන කටයුතු සිදු කරන්න ට යොමු වෙන. අභි පේරණය තුළින් එහෙම නං අභිපේරණය කියන්නේ අභ්්‍යි අන්තරික හැඟීම් පිළිබඳ සංකල්පයකි මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියකි ඒවගේ සේවකයාගේ අවශ්‍යතා වුවමනාවන් සම්චුක්ත කිරීමට නැතම් චුක්තිමත් කිරීම හා සම්බන්ධ කාරිභාරයක් විදියට අභිපේරණය සොඳහන් කරපුල අභියන්තරක හැඟීම් පිළිබඳ සංකල්පයක් මනෝවිද්‍යාත්මක ක්‍රියාවලිය ඒ වගේ සේවකයාගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම හා සම්බන්ධ කාරයක් විදියට සඳහන් කරන්න හොඳයි දරුවණය ප ඉදිරියටටය මුොහමන මේ මෝටිවේෂන් නැත්තං අභිපේරක අභිපේරණය හා මෝටිවේෂන් කිරීම නැත්තං මේ අභිපේරණය කිරීම යනුවෙන් මූලික සංකල්ප තුනක් තියෙනව දරුවනය බලන්නක අ අි අබි පේරණය බලන්නකෝ හා අබිපේරණය කිරීම මෙ බලන් එකක් තමයි අබිපේරක ඒ වගේ අබිපේරණය අිපේරණය කිරීම අ සමහර රසායන ද්‍යාත්මක කටයුතුලදී රසානි කටවවිල් තෝද අපේ ආහර පාඩි බදීමත් කතා ක්‍රමේ ක්සිරනය ඔක්සි කාරක ඔක්සි හාරක ඒවගේ කතාකරබට මත ඇති ඔක්සිි කරණය කරවන අයට තමයි අපි ඔක්සි රක කියලකිව්වේ ඔක්සිි හාරක කියලකිවේ ඔක්සි හරණය කරවන කට්ටියන්ට රෝග කාරකයකිවා රෝග ඇති කරන කට්ටියේ රෝග ඇති කරන කට්ටියන්ට රෝග කාරක රවන ඇති කරවන කට්ටියය නේදහම් ඒගේ අපි මෙතනදත් බලන්නේ මොනවාද මේ අභි පේරණය ි කිය ඔක්සිිකරණය කරවන කට්ටියන්ට ඔක්සිකාරකයෝ කිව්වා ප්‍රබල ක්සි කාරකයෝ කිව්වා දුබල ක්සිිකාරක කිය කිව්වා මේ ඒ වචනවල පිළිබඳ ගැලපී ලලා ගණ්ඩයි මංගේ දවල්ලට මතක්කරන්න මෙතන බලන්න හිනම් මෙතනද අභිපේරක අභිපේරණය ඒගේ අභිපේරණය කිරීම විදියට මේක මූලික සංකල්ප තුනක් තියනවා සේවකයන් අභිපේරණය කිරීමේ හැකියාව සේවකයන් මෝටිවේඩ් කිරීමේ හැකියාව සහ බලය සහිත ද්‍රව්ය තමයි අභිපේරක කියලා කියන්න බලන්න අභිපීරණය කරවන කට්ටියන්ට අ ඔක්සිකරණය කරවන අයට අපි ඔක්සි කාරක කිව්වා වගේ. ඔක්සිකරණය කරවනවයි ගොල්ලු ඔක්සිකරණය කරවනවා එගොලුන්ට ඔක්සි කාරක කිව්වා ඔක්සි හරණය කරවනායට ඔක්සි හාරක කිව්වා ඒවාගේ මෙතනෑ අභිපේරණය කරවන අයටයි අභිපේරක කියන්නේ අභිපේරණය කරවනවය ගොල්ලු එනම් අභිපේරක කියලා කියන්නේ සේවකයන් අභිපේරණය කරන්න හැකියාවකා බලේ සහිත ද්‍රව්විය තමයි දරුවන අභිපේරක කියලා කියන්නේ ප්‍රධානතම අභිපේරකයවෙන්නේ කෞද කෞද මුල් වොට කමදන ඇති වැනිි ර මුදල් දින කිව්. හයෙන් පස සව කනන්නම් රුපියල් දහත් වැඩපට එකතු කරනවා කිව්ව එනම් පුළුවන්තරන් දහයෙන් පස්ස වැඩ කරන්න පෙළමිෙනු දවස් දහයයක්රේ දවස් දහයක් දහයෙන් පස්සේ වැඩ කරන්න ලැබුණ ඉතින් දහයයිම් පස්සෙකිව හයි මාරමුව ම්මෙලන දවස් දහට දහ දාහක් පටිට මතර හම්බිෙනවා කෞද මේ මුදල් ලට අපිපනේ නොවන්නේ මුදල් එහෙමනං නේද බටා එකක් ඕටයිම් එකක් බින ඕනක කෙනක් අිේරණය නමෝටිවේට් කළ වැරකටයතු කරටන්ගන්න හෙනම්. මෙන්න අපි දන්න ප්‍රධානම අභිපේරකය තමයිදරුවනේ මුද එහෙනං. අ අබිපේරණය සහ අභිපේරණය කිරීම යනුවෙන් මූලික සංකල්ප තුනක් තියෙනුවා අදරුවන ආයතනයක සේවකයන් අභිපේරණය කිරීමේ හැකියාව සහ බලය සහිත ද්‍රව්වි වලටයි දරුවනේ අපි අභිපේරක කියලකයන් එනම් අපි දන්නවා ප්‍රධානතම අභිපේරක දවී විදිහයට අපිට මුදල් හදුන්න පුළුවන් ඒවාගේම පහසුකම් සේවකයන්ට පහසුකම් සැපීම් සුභසාධන පහසුකම් ජිරිදීමනා තනතුරු පිළිගැනීම වැනිදේ අපිට කියන්න පුළුවන් ඒවත් අභිපේරක විදියටයි සඳහන් කරන්න ප්‍රධානතම අභිපේර කදරවී වෙන්නේ මුදල්. ඊට අමතරව බලන්න කොදරුවන පහසුකම් සැපීම ැ වෘතිය සෞඛඛ්‍යයා සුරක්ෂිධතාවනේ ෘථකයාගේ ෘත්තිය සුරක්ෂිදතාව හා, සෞඛ්‍ය රක්ෂණාවන්දමින් කටයුතු කරන්න ආයතනය අවශ්‍ය පහසුකම් සැපීම සුසාධක පහසුකම් සැලසීම. දිරිදීමනා තනතුරු උසස්වීමම් නේද. තන ඒවාගේම තනතුරු ලබාදීම පිළිගැනීමතු ආයතනය තුළ අන්න එවැනි කාරණාත් අභිපේරක විදියට අපිට හ දුන්නන්න පුළුවන් මෙන්න මේ සේවක අභිපේරණය කිරීම හැකියාව සහ බලය සහිත ද්‍රවී විදියට අපිට ප්‍රධානතම අභිපේරකය වෙන්නේ මුදල් ඒ වගේම මේ ආයතනයක සේවකයන් අභිපේරණය කිරීම හැකියාව සහ බලය සහිතවිනත් ද්‍රවී විදියට අපිට මේ ආයතනික පහසුකම් දීමනා තනතුරු පිළිගැනීම වැනිදේත් අපිට අභිපේඩක විදියට හඳුන්න්න පුළුවන්. ඊට අමතරව මේ මූල්ල මේ නොවනා අභිපේඩක විදිට දරුවනේ මේ ආයතනක සේවකයන්ට ලබා දෙන පුහුණොව සංවිධානය උසස්වීම් රැකයා සුරක්ෂිත බව අපි කලින් සඳහන් කරපු සුභසාධක පහසුකාම් සේවය කිරීමට සුදුසු ආයතනනික පරිසරය ගේ කිරීම් ආදියත් ඒවාගේම සේවක අදහස් විමසීම වැනිි දේවලුත් අපිට මූල්ල මේ නොවන අභිපේරක විදියට සඳහන් කරන්න පුළුවන් මෙන්න සේවකයන් ආයතනික සේවකය මෝටිවේට් වෙන්න පුළුවන් අභිපේරණය සිදු කරන්න පුළුවන් අභිපේරක විදියට අපිට මූල්ල මේ නොවන අභිපේරක සඳහන් කරන්න කිව්වොත් මේවා සඳහන් කරන්න පුළුවන්දරුවන්. තවද මූල්ෙ මේය නොවන අභිපේරක විදියට පුහුණුව හා සංවිධානය උසස්වීම් රැකයා සුරක්ෂිත බව රැකයා සුරක්ෂිත බව තිනික ආයතිනික සවසාධක පහසමකම් සපයාදීම් වැඩකිරීමට සුදුසු යතිනික පරිසරය සේවකෙන් අගේ කිරීම හා සේවකීන්ගේ අදහස් විමසීබාධියත් අපිට මූල්ල මේ නෝල අභිපේටක විදියට සඳහන් කරන්න පුළුව. හොඳයි දරුවුණේ අපි හැන ඉදිරියයටටියයම මේ අභිපේරක නිසා සේවකන් අභිපේරණයවෙන් ඕනනි දරුවුණේ. සෙවකගේ මෝටිවේට් පෙන්න්න ඕනේ. සවගේ අබිපේරවට පස් එඔවුන් වඩා කාරයක්ක්ෂි මහා පලදායි ලෙස ආහිතනික අරුණු ඉලක් සාක්ෂාත් කරගැනීම හොදා වැඩි වැඩියෙන් කටයුතු කරන මහන්සේස නොබල මහන්සසියෙන් වුන් වැඩ කරමවා දරුණේ සතුටින් කැමැත්තිෙන් වැඩ කරන්නේ වැඩ කරන්න කැමති. උනන්දයි කඩිසරයි. කාර්යක්ෂමයි එනම් පලදායිලෙස කටයුතු කරන්න නිශ්පාදනා සේවා සපයන්න සේවකවෝ කි දායකත්තිය ඔඕුන් ලබාද නොව නිසියින් දරුවනේ එහමනං මේ අභිපේරක මගින් අපි මේ කතාකරපු ප්‍රධානතම අභිපේරක ද්‍රාවිවිධට අපි මුදල් සොඳහන් කළේ. හිට අමතරෝ අපි කතා සඳහන් කරාමේ මුූල්ල මේ නොවන අභිපේරක ගැන කතා කර දරුවන. මේ අභිපේරක නිසා සේවකින් අභිපේරණයවෙෙන් නඕනි අභිපේරණය නොන කිසි දෙයක් අපිට අභිපේර කළ විදිට සලකන්න බැහැ අභිපේරණය වන ද්‍රව්වය මගින් සේවකින් අභිපේරණය කිරීම සොඳහා කළමනාකරුවන් කටයුතු කරන්නන් කළමනාකරුවන්ගේ කාර්භාරයක් ඒ ඒමනන්දුවී පති මේ අභිපේරක නිසා සේවකින් අභිපේරණය වෙන්න නඕනි මෝටිවේට් නොවන කිසිම දෙයක් අභිපේරක ද්‍රවී විදියට සලන්න බැහැ සේවකන් අබිපේරණය නොවන කිසිම ද්‍රෞව්වයක් අපිට කිසි විදිකට අබිපේරක විදියට සලකණඩ හැකියාවක් නැහැදරුවනය මේ අභිපේරණය වන ද්‍රෞ්වය මගින් සේවකයන් අභිපේරණය වන ද්‍රව්වය මගින් සේවකයන් මෝටිවේඩ් කරන එක අභිපේරණය කිරීම සඳහා ආයතන වල කළමනාකරුවන් කටයුතු කරන්නවශ්‍ය වෙන. සාර්ථක මෙහෙවීමේ ක්‍රියාවලියක් සඳහා තුං වන කාරණා විදියට අයිදරුවනේ අභිපේරණයේ සාකච්ඡා කරනු ලැබ. අපි හතරවන නැත්තං අවස්සන් කාරණාවට යන්නන්නේ දරුවනේ කන්ට්‍රරෝලින් පාලනය කළමනා කරන ක්‍රියාවලි අවසන් පියවරයි දරුවනේ පාලනය නැත්තං කන්ට්‍රෝලින් කියන එකයිතිවෙන්නේ හතරවන ක්‍රියාවලියයට. අපි යෙදවුම් නිමවුම් බවට පත් කරන්න ක්‍රියාවලිය අයි කලමනාරන්නේ කියලා සරෝ හැඳින්. එදවුම් නිමවුම් බවට පත්කිරීමේදී කළමනා කරන ක්‍රියාවල, ඒ සොඳහ භාවිතාකිරීමේදී. දරුවන අපි සැලසුම් කරනේ සංවිධානය මෙහේවීම සහ පාලනය කියන ප්‍රාන ක්‍රියාවලි හතරක් යට තෙමේ ළලමනා කරන ක්‍රියාවලිය පැහැදිි කරු ලබන. ඒ අවසන් පේවර අධියර විදියටයි දරුවන. අවසන් කළමනා කරන ක්‍රියාවලිය විදියට කන්ට්‍රෝලි මැත්තං පාලනය අපි සොදාන් කරන්නේ. ව්‍යාපාරයක අභිමතාර්ථනයක්ත්තං පරමාර්ථ අරමුණු ඉටු කරගැනීමට සකස් කළ සැලසුම පෑන් එක නිසිපරිදි ක්‍රියාත්මක වන්නේයදයන්න පරීක්ෂා කරලා වෙනස්කම් ඇත්නම් ඒ වෙනස්කම් අඳුරගනஐයිඩන්ටිෆයි කරගෙන ඒවා නිවැරදි කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග අරගෙන කටයුතු කිරීමයි දරුවනී කන්ට්‍රෝලීන්ය තං පාලනය කියල සඳාන් කරන්න ඒදී. මනාලෙස සැලසුන්කළ සංවිධානය කළ, සාර්ථකව ඉදිරියටයාම සොඳහා මෙහේ වූ කාර්යක් ප්‍රමාණවත් සපලදා එක කාර්ය පද්ධතියක් නොමැතිව සාර්ථක වෙන්න එහැ දරුවනනි මතකතියාගන්න එහෙමනං පාලනය හතර වෙන කළමනා කරන ක්‍රියාවලිය කන්ට්‍රෝලිං බිස්නස් පරමාර්ථ ඉටු කර ගැනීමට අරමුණු ඉටු කර ගැනීමට සකස් කරලා තියෙනම බ්‍යාපාර සැලසුම නිසි පරිදි ක්‍රියාත්මකවන්නේ දෙයන්න පරීක්ෂා කරලා එහි වෙනස්කම් අඩු පාඩු තියෙනවනම් ඒවා හඳුනගැන නිවරදි කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගගෙන කටයුතු කිරීමයි පාලනයේ නැත්තං කන්ට්‍රෝලින්න් කියල හඳුන්න නිදරුවන්. එමනං මනාලෙස සැලසුම් කළ සංවිධානය කළහා සාර්ථකව ඉදිරියටයාම සඳහා මෙහේ වූ කාර්යක්. ප්‍රමානවත් සපලදායක කාරිපද්ධතියක් නොමැතිව සාර්ථක වෙෙන් නෑ දරුවනේ. එනම් මේ ආකාරයට කාර්යක් මේ විදිහට මනාලෙස්ස සැලසුම් කරලා සංවිධානය කල්ලා සාර්ථකෝ ඉදිරියාට යාම සඳහා මෙහේ වූ කාර්යක් දරුවනේ ප්‍රමාණවත් සපලදායක කාරය පද්ධතියක් නොමැති වුනොත් එය සාර්ථක වෙන්නේ. සාර්ථක පාලන ක්‍රියාවලයක් සඳහා අපි සපුරාගයතු පියවරයන් පිළිබඳවයි කතා කරන්නඩ යනි බිළඟට. බලන්න සාර්ථක පාලන ක්‍රියාවලයක් සඳකා ආයතනය කොහු ව්‍යාපාරයක පහත පියවර සපුරාලිය යුතු වෙනවා සපුරාලියයුතු පියවරයන් ගැනයි ි කතා කරන්නේය බලන්න එකක් ප්‍රමිති ස්ථාපනී කිරීම හා නිර්ණාක තිීරණය කරඩා වශ්‍ය වෙන. ප්‍රමිති ස්ථාපනය කරන්නහා නිර්ණායක තීරණය කිරීමට අවශ වෙනවා. කාර්ය සාධනය මනින්ඩ වෙනවා ක්‍රියාවලිය එක ප්‍රමිතිහා කාරි සාධන සංසන්ධනය කිරීම වගේ වෙනස්කම් මැනීම සුදුසු පිළියම් විඳීම ආදී කරුණු ක්‍රියාත්මක වියේතුයි. එහෙම නන්දරුවනී. සාර්ථ කායතනක පාලන ක්‍රියාවලයක් සඳහා සපුරාලීතු පියවර විදිහට එක. ආයතනය ප්‍රමිති ස්ථාපනයේ කිරීම හා ඒ සුඳහා නිර්ණා එකක තීරණය කිරීම කාරිසාධනය මැනම් ප්‍රමිතිහා කාරිසාධනය සම්සන්ධනය කිරීමහා වෙනස්කම්මැනීම් සුදුසූ පිළිියම් මෙදීමම සසිදුකරයතුයෙන්නොදරුන්. එමනං ශාර්ථක පාලන ක්‍රියාවලියයක් සඳහා මේ සපුරාලියතු පියවර පිළිබඳවයිදරුුණේ සාකච්ඡා කරී. අපිට මේ පාලන ක්‍රියාවලිය පහත රූප සටහන මගින් පෙන්නු අදීම සිදුකරන්න පුළුවන්දරු. බලන්න ප්‍රමිති ස්ථාපනය කිරීම හා නිර්මාණය කිරීම මුලින් ඊළඟට කාරිසාධනය මැනීම සිදුකරන්නු ලබනු ඉන් අනතුරෝ මේ ප්‍රමිති හා කාරිසාධන සංසන්ධනය කිරීම හා වෙනස්කම් මෙබලන්න මනාපාලනයකින් සිදුවී ඇත මනාපාලනයකින් සිදීලා නැත ප්‍රතිඵල වලට එකඟ නැත ම් දීම සදු කරන්න ඕන මනාපාලයකෙන් සිදුවෙල තියෙන් ඕන එනම් ප්‍රතිපලවට එකදයි මේ අවස්ථාවයිද. එනම් බලන්න මෙන්න මේ ක්‍රියාවලිය පහතරූප සදාාල්මගින් පැහැදිලි කරන්න පුළුවන් මේ පාලන ක්‍රියාවලි මුලින්ම මේ සඳහා ප්‍රමිති ස්ථාපනය කිරීම හා නිර්මාණය කරන්න ඕනනි දරුවනෙ එහි කාරය සාධනයේ මැනීම් ප්‍රවිිතිහා කාරය සාධනය සංසන්ධනය කිරියීමමහා ඒ වෙනස්කම් මෙන්න සම්සන්ධනයේදී මනාපාලනයක් සිදුවී ඇතම මේ අවස්ථාව මේ අවස්ථාව මනාපාලනයක් සිදුවී නැත මනාපාලනයක් සිදුවෙල තියෙනවා නං අපිට ප්‍රතිපලවලට එකඟයි මනාපාලනයක් සිදල නැත්තං ප්‍රතිපලවොල් එකග නැහ ඒ සොඳහා නිවැරදි කරගැනීමට පිළියම් මෙදීමසිදදු කළයතුය නොදරුන් පිළියම් මෙද මසිදු කළයුතුයෙන. අපි කතා කරන්නඩයන්නේ පාලනී වැදගත්කම් කළමනනා කරන ක්‍රාවලි හතරවුණන ක්‍රියාවලි විදියට මේ ආතනය කළනත්තම් ව්‍යාපාරයක පාලන ක්‍රියාවලි වැදගත්කම් ගැනතාා කරන්නඩන්නේ පාලනේ පාත සදාන් හිතු නිසාවා ව්‍යා පාරෝලටම මේ පාලනි වැදගත්වයෙන අදරුවන් වෙනස් වන පාරිසරික ලෝක තත්වයන්ට සාර්ථක මුහුණ දීමට අපිදාන්නවාමේ තත්ත්යන් ජනගහන වවරදධනය අත්ක සීග්‍රීන් ලෝකමී බාන්ඩ හා නිෂ්පාදන සදාතියෙන් ඉල්ලුම පුළල්ලෙන අ දරුවන. විශේෂයෙන්ම හැටේ දසක අගභාගේ සිට මේ සිදවෙච්ච හරිත විප්ලව අත්ත එක්ක යෙදවම් භාවිතා කරලා පලිබෝධනාශක කෘමිනාශක භාවිතා කල්ල විෙනත් රසානිිකදාවේ භාවිතා කල්ල දරුවනේ භෝග වගා කරන්න ආරම්ම කලා විශාල වශයෙන් ජනගහර වරධනයක් එක්ක මේ වගාබිම් පොළුල්ලුණ. මේ යෙදවම් භාවිතා කල්ලා මානව අවශ්‍යතා ඉටුකිරීම සඳහාමේ ආහාර. අවශ්‍යතා තු කර ගැනීම සඳහා විශාල වසයෙන් වග කටයුතු කරන්න පටන්ගත්ත කෘසි විවසායන් ඇති වුණ ඉතිං ඒ ආකාරයට අපි දන්නවා මේ මානව අවශ්‍යතා වැඩිවීමත් එක්ක දිනෙන් දින ඉහල යනමේ මානව අවශ්‍යතා සැපිරීම සඳහා දරුවනේ විවිධාකාර වූ බාණ්ඩහා සේවා මිල නිෂ්පාදනය වගේම අපි දන්නවා මේ විවරත්තා ආර්ථිකය ඇතිවීමත් සමඟ විවිධ නිෂ්පාදන මානව අවශ්‍යතාාව වෙනුවෙන් නිර්මාණය ෙන්ට පටන්ගත්ත. ඒ මනං පාලනයේ වැදගත්කමක් තමයි මේ වෙනස් වුන පාරිසරික ලෝකතත්වයට සාර්ථකෝ මූනදීම සඳහාමේ කළමනා කරන පාලනය කියන පියවර මැනවින් වැදගත්තෙනවා. ඒවාගේම සැලසුමට අනුව ව්‍යාපාරකාරය සිදුවන්නේ දෙයන්න සොයාබැලීම සඳ මනා පාලනයක් අවශ්චි වෙනවා. අධිකාරිිය හා වගීමම් නිසි පරිදි සිදුුවන්නේ දයන්න සොයා බලන්නඕ. ට තරටිය හා ෙස්පොන්සිබිලිටිස් නිසි පරිරදි සිදුවෙනවාද යන්න සොයාබැලීම සොදහ කන්ටෝලිග වැදගත්තෙනවා පාලනි වැදගත්තෙ කළමනාකරුවන් හා සේව කියන්නතින් සිදුවන අතපසුුවීම වැරදි සොයාබැලීමම් සොඳහා පාලනි වැදගත්තියනවා. එමන අදරුවනේ පාස්ොදාන හිීතු නිසාවි්‍යා පාරෝල්ඩ් පාල්නි වැදගත්තනවා විෙනස්සුන පාරිසනික හා ලූකතත්වයට සාර්ථකෝ මුහුණදීම සඳහා එකට නත්තං සැලසුට අනුව කටයුතු සිදුවන්නේ දෙ කියන සොයාබැලීම් අධිකාරිය වගකීම් නිසි පරිදි සිදුවන්නේ දෙන්න සොයාබැලීම් කළමනාකරුවන් සේවකයන්නතින් සිදුවන අතපසුවීමම් හා වැරදි සොයාබැලීමම් සඳහා පාල නීතාමත්ම වැදගත්තය නොදරුව ඒ වගේ සංකීර්හා විශාල ආයත්තන වල කළමනා කරණය පහසුකිරීම සදහ කන්ට්‍රරලින්ග වැදගත්වයෙන පිරිවයි අවම කරන්න විවිධ වූ පිරිවයා ආයතනයක හෙද වෙනකොට ඒ විධාකාරූ පිරිවයි අවම කරල කටයුතු කරන්න පාලලේ වැදගත්තෙනවා. ව්‍යාපාරතර පවතින තරගේ ජයගන් ව්‍යාපාරතර විශාල් තරගයක් යෙන තරඟකරුවන් සිට්නවා මේ නිෂ්පාදන ව්‍යාහා සේවාසපේ ආයතන සදා ඒවාගේම ව්‍යාපාරයේ පැවත්ම ස්ථාවර කරගන් අනාගත පැවත්ම ස්ථාරෝ පවත්තාගැනීමට අවදුරුටත් දියුණවීමට මනාපාලනයක් අවශ්‍ය න ආයතනයක මේ කළමනා කරන ක්‍රියාවලිය තුළ එමනං සංකීර්ණහා විශාල ආයතනවල කළමනා කරන කටයුතු පහස වීම සඳහා විවිධ පිරිවැය අවමකරන්න ව්‍යාපාරතර පවතින තරගේ ජයගන් ව්‍යාපාරයේ පැවත්ම වගේම ස්ථාවර කර ගැනීමට තවදුරට අදියුණුවීම වැදගත්ය නොද. ද යාදන්නේ ද ප ති සස් පෙල යයි පද්ධි තාක්ෂ වේදේ. අවසන්න ඒ කෑයි දහනවන ඒකෑයි ආරම්භ කරලති ඒක දවන ොට සතේ යදන දො ප ම සම්බන් දන ද ය පපති දවන ොටසට අදාලව පිසාකච්චා ලැබනීමේ ළමනා කරන ක්‍රියාවගේ ප්‍රධාන පියවර අටතති අපි සාකච්ඡා කරනු ලැබව දරුවුණන සැලසම් කරන. ඒ වගේම දරුවනේ සංවිධාන කරන. ඒ වගේම මේ කොට සිද්ධිය අපි සාකච්චා කර මෙහහිීමම සසා පාලන පිබඳු සාර්ථකව. සාකච්චක්ලව සංකරි දරුණයක් බලාපොරත්ති නමී දහන වුවනෙකි දෙවන කොට සැටේ තවදුරටත් ඉළකොටසින් දුලපුතාලත් එක සාකච්ඡා කරන්න. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩ ඩුකේෂන් ය නාලිකව සස්ක්‍රයි් කරන්න. අලුතෙ චනලය ටිකතු වෙන පාඩම් මාලා තැනගන්න. බෙල්බත්නකොබලතියා ගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකොමන් onlineයින් පාසල ඩකශන්.